ආයුබෝවන් ඔයාලා හැම දිනාටම අද මම ඔයාලට අරන් ආවේ අලු කෙසෙල් වලින් හදන රසම රස ව්‍යංජනයක්. අපි සාමාන්‍යයෙන් අලු කෙසෙල් හදන්නේ කිරටනේ. අද මම ඔයාලට පෙන්නනවා වෙනස්ම ක්‍රමයකට අලු කෙසෙල් හදාගන්න ආකාරය. ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න. අපි එහෙනම් බලමු කොහොමද හදාගන්නේ කියලා. මම අලු කෙසෙල් ගිරි දෙකකින් තමයි මේ ව්‍යංජනය හදන්නේ. අපි මුලින්ම මේ ආකාරයට අලු කෙසෙල් වල ලෙල්ල ඉවත් කරගමු. දැන් අපි මේ විදියට අලු කෙසෙල් ටික කපාගෙන වතුර එකකට දාගමු. දැන් මම මේ කුළුබඩු ටික ග්‍රයින්ඩ් කර ගන්නවා. සූදුරු මේස හැන්දයි, මාදුරු තේ හැන්දයි, ගම්බිරිස් ඇට මේස හැන්දයි. දැන් මම ග්‍රයින්ඩ් කරගත්ත කුළුබඩු වලට එකතු කර ගන්නවා කහ කුඩු තේ හැඳි 1යි, මිරිස් කුඩු මේස හැඳි භාගයයි, 3/5 කුඩු මේස හැඳි 3 කාලයි. දැන් මම මේ විදිහට වතුර ටිකක් එකතු කරගෙන පේස්ට් එකක් හදා ගන්නවා. දැන් අපිට සුදු ලුණු බික් 10ක් 15ක් අවශ්‍ය වෙනවා. අපි එක මේ විදිහට ටිකක් තලා ගමු. දැන් අලු කෙසෙල් ටික වතුරෙන් එළියට අරගෙන අපි හදාගත්ත පේස්ට් එක මේ විදිහට දාගමු. දැන් අපි තලාගත්ත සුදු ලුණු ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. දැන් ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන pan එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි දෙකක් එකතු කර ගන්නවා. තෙල් ටික රත් වෙනකොට අබතේ හැඳයි කරපිංච කොළ ටිකකුයි එකතු කර ගන්නවා. ඒකම පෙරුම් කායම් කුඩු ටිකකුත් එකතු කර ගන්නවා. පෙරුම් කායම් අත්‍යවශ්‍යම නැහැ, තියෙනවා නම් විතරක් එකතු කර ගන්න. දැන් අපේ අලු කෙසෙල් ටික එකතු කර ගමු. දැන් රසාණුව ලුණු එකතු කරගන්න. දැන් මේ විදිහට ටිකක් කලවම් කරගන්න. දැන් මම අලු කෙසෙල් එකතු කරලා තිබිච්ච භාජනයට වතුර පොඩ්ඩක් දාගෙන ඒකත් කලවම් කරලා දාගන්නවා. දැන් මේ තියෙන තෙල් සහ වතුර ටිකෙන් තමයි අපි අලු කෙසෙල් ටික උයා ගන්න ඕනේ. ගින්දර අඩුවටම නැතුව ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් තියාගෙන පියනෙන් වහලා අපි උයා ගමු. විනාඩි 5කට පස්සේ පියන ඇරලා බලන්න කෑලි තැඹිලාද තියෙන්නේ කියලා. කෑලි තැඹිලා නම් පියන ඇරලා මේ විදියට කලවම් කරගනිමින් මේකේ තියෙන තෙතමනේ යනකම් උයා ගන්න ඕනේ. මේ කෑලිවල වතුර ගතිය අයින් වෙලා වේලෙන ස්වභාවයක් එනකන් අපි මේ විදියට උයා ගමු. දැන් මම මිල් කොළ ටිකක් උඩින් දා ගන්නවා. ඔයා ගාව අමු කරපිංච කොළ තියෙනවා නම් මේ විදියට ටිකක් උඩින් දා ගන්න. දැන් ඔයාට පේනව ඇති මේකේ වේලිච්ච ස්වභාවයක් තියෙනවා. දැන් අපි උයාගෙන අවසానයි. දැන් අපි සර්ව් කරගමු. දැන් ඔයාට පේනව නේද මේකේ රසපාට? මස් මාළු කරියක් වගේමයි. දැන් මම මින්ට් ගහෙන් පොඩි දැල්ලක් කඩාගෙන මේක ගානිෂ් කරගන්නවා. දැන් අපි කාලා බලමු රස කොහොමද කියලා. ඇත්තටම හරිම රසයි. මස් මාළු වගේම රසයි. මස් මාළු නැතුව වුණත් මේ ක්‍රමයට හැදුවොත් බත් කන්න පුළුවන්. අපි හැමදාම ව්‍යංජන හදන්නේ එකම ක්‍රමයටනේ. ඒ නිසා මේ ක්‍රමයටත් හදලා බලන්න. මේකේ තියෙන වෙනස්ම රසයක්. මම වෙනම කුළුබඩු ටිකක් ග්‍රයින්ඩ් කරගෙන එකතු කරගත්තනේ. ඒ නිසා මේකේ වෙනස්ම රසයක් තියෙනවා. ඔයත් මේ විදියට හදලා බලලා රස කොහොමද කියලා මට කියන්න. නැවතත් අපි මෙවැනි ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.
ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න ඉදිරියේන වීඩියෝ බලා ගන්න subscribe වෙන්න ඔයාගේ අදහස් මට comment කරන්න යාළුවන්ට බලන්න share කරන්න බොහොම ස්තුතියි।